දැන් රුපියල් 9කින් පෙට්‍රල් මිල අඩු වුණා ඩීසල් පෙට්‍රල් මිල සමාන වුණා දැන් සුපුරුදු විදිහට මගියා බලාපොරොත්තු වෙනවා කියන එක අපි හොඳටම දන්නවා මේ රුපියල් 9ක් පෙට්‍රල් අඩු වුණා ඒ අඩුව අපිට ලැබෙයිද කියලා අපි දැන් ඕනෑ කමින් කියනවා මීට පෙර අවස්ථා කීපයකදී පෙට්‍රල් මිල ඉහළ යෑමේදී අපි දරු ස්ථාවරයේ මේ අවස්ථාවේ ඒ ආකාරයෙන්මයි අපි පෙට්‍රල් වැඩි කරද්දී පහුගිය දවස්වල ගාස්තු වැඩි කළේ නැහැ ඒ සඳහා අපි යෝජනා කළේ නැහැ මෙවල රුපියල් 9ක් අඩු වෙච්ච නිසා අපිට ගාස්තු අඩු කරන්නත් බෑ අපි ඒ සඳහා කිසිම යෝජනාවක් කරන්නෙත් නැහැ කෙටියෙන්ම කිව්වොත් මේ ඉන්ධන මිල රුපියල් 9කින් අඩු වීමට සාපේක්ෂව තිරෝතරත ගාස්තු අඩු කිරීම සඳහා අපි පෙළඹෙන්නේ නැහැ අපි දන්නවා මේ වෙනකොට රජයේ සහ පෞද්ගලික අංශවල වැටු රුපියල් 20000කින් වැඩි කරන්න කියලා මහා අඳුනාවක් තියෙන රටේ ඒ කියන්නේ ජීවත් වෙන්න අමාරුයි ඊළඟට පාලකයෝ කියනවා පඩි වැඩි කරන්න බෑ අපි ඒකට දැන් වැඩි කරන්න කැමති කැබිනට් එක එකඟ වුණා හැබැයි වැට් බද්ද රුපියල් 118කින් වැඩි කරනවා හරි ඒකම අපේ ත්‍රිරෝද සහෝදරුව අපි හොඳටම දන්නවා තමන්ගේ වාහනේ සාමාන්‍ය රිපයර් එකක් කරගන්න බැරුව අර අත්‍යවශ්‍ය රිපයර් එකක්වත් කරගන්න බැරුව බොහොම අමාරුවෙන් හිටියත් අපි මේ වෙලාවේ ගාස්තු අඩු වැඩි කිරීමට යෝජනා කරන්නේ නැහැ මොකද ඒක විසඳුම නෙමෙයි ආණ්ඩුව පෙට්‍රල් මිල අඩු කළේ යම් හේතුවක් නිසාද ලබන සතියේ ලබන මාසෙ වැඩි කරයිද ඒ කොහොම වුණත් සති මාසෙන් මාසෙට ගාස්තු පෙට්‍රල් මිල ඉහළ පහළ යන වෙලාවට ත්‍රිරෝදගත ගාස්තු අඩු වැඩි කරන්න බෑ අපි දැක්ක ප්‍රවෘත්තියක් ඉදිරියේදී දිනෙන් දිනට පෙට්‍රල් මිල එහා මෙහා කරනවා කියලා එයින් අදහස් වෙන්නේ මේ පරණ ක්‍රමයට තවදුරටත් කොහොමටත් යන්න බෑ අපි ඉතාම පැහැදිලිව ත්‍රිරෝද නියාමනයක් ගැන කතා කරනවා වසර 20ක් තිස්සේ ඒකම මේ වෙනකොට විශේෂයෙන් බස් නායක පළාතේ ගාස්තු සමාලෝචන කමිටුවක් පත් කළා හැබැයි ඒවා ඇහැර නොපෙනෙන තරම් වේගයකින් ඒ කියන්නේ නොවන තරම් වේගයකින් වැඩ සිද්ධ වෙනවා දැන් ඒ පත්වීම් ලබා දීලා අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ මාසයේ පෙට්‍රල් මිල සංශෝධනයට අදාළව ඔබ මේ මගෙන් අහන ප්‍රශ්නය පෙට්‍රල් මිලට සාපේක්ෂව ත්‍රිරෝද ගාස්තුව කොහොම වෙන්න ඕනද කියන එක ප්‍රකාශ වෙන්න ඕනේ අර විධිමත් යාන්ත්‍රණයක් තුල ත්‍රිරෝද ගාස්තු සමාලෝචන කමිටුව හරහා කියන එක කියනවා අපි නැවතත් කියනවා මේ ඉන්ධන මිල අඩු වීම සම්බන්ධයෙන් අපේ ගාස් සංශෝධනයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් අපි දකිනවා දැන් ජනතාව ප්‍රකාශ කරන්නේ ඉන්ධන මිල රුපියල් 5කින් 6කින් වැඩි වුණත් මේ ත්‍රිරෝද රථ ගාස්තු ටක් ගාලා වැඩි කරනවා කියලා රුපියල් 10කින්වත් අඩු ගන්න 20කින්වත්. ඉතින් එහෙම කරන එකේ ඔබතුමාලටයි මේ රුපියල් 9ක් අඩු වෙලා මේ වාසිය ජනතාවට දෙන්න බැරි. ඒ චෝදනාව මං ඉදන් දැන් අවලංගුයි. මීට මාස අවස්ථා දෙකදී නැත්නම් තුනකදී අපි කිව්වා ගාස් සංශෝධනය කරන්නේ නැහැ. ගාස්තු වැඩි කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පරණ ඒ චෝදනාව ත්‍රිරෝද රථ සාපේක්ෂව අද අවලංගුයි වැඩි කරද්දි වැඩි කළෙත් නැහැ අඩු කරද්දි අඩු කළෙත් නැහැ හේතුව ඉන්ධන මිල අඩු වැඩි වීමට සාපේක්ෂව ගාස්තුව සමග සාකච්ඡා කිරීම ගාස්තු අඩු කැඩී කිරීම කිසිසේත්ම ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන සේවාවේ උන්නතියට මගියාට හෙසෙතක් සාන්තියක් ලැබෙන්නේ නැහැ විධිමත් ත්‍රිරෝද නියාමනයක් ඇතුළත ගසාකෑම සූරාකෑම නතර කළොත් අන්න මගියාට අපි කියන රුපියල් 100යි 90යි කියන අපි සාධාරණ ගාන වෙළඳපොළ ලබා ගන්න පුළුවන් හැබැයි යථාර්ථය මොකද්ද මහපාර 120යි මමත් මේ විතරද ගියා රුපියල් 120යි ඊළඟට මේ මීටරේ ගණන් හදලා තියෙන විදිහට යනකොට රුපියල් 230යි එනකොට 310යි හිතා ගන්නත් බෑ මේක කොහොමද හැදිලා තියෙන්නේ මගින් මේවා අපහසුතාවපත් වෙන. ඒ නිසා ගාස්තුව පමණක් නොවේ කිසියම් භාණ්ඩයක සේවාවක තීරණය කරන්නේ ඒ ගුණාත්මභාවයට තවත් දේවල් එකතු වෙන ඒ සඳහා විධිමත් ප්‍රයෝජන නියාමනයක් අත්‍යවශ්‍යයි. ඒ සඳහා වැඩකටයුතු සිද්ධ වෙනවා හැබැයි බොහොම ඉබි ගමනේ අපි කියන ආණ්ඩුවට මේ බස් නායක පළාත් සභාවේ සේවාව හිමින් හිමින් ගියත් ආණ්ඩුව හොඳටම දන්නවා ප්‍රවාහන ඇමතිවරයා ඇතුළු හැමදෙනාම කියනවා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පනත මේක පිරිත වගේ හැමදෑම කියනවා ඒක දැන්වත් අන්න නීතිපති දෙපාර්තමේන්තුව රස්තිය දිනවා කරුණාකර යථාර්ථයක් කළා ලබන මාසයේ ඉන්ධන මිලට සාපේක්ෂව හරියට මගියාට ත්‍රිරෝද ප්‍රජාවට සහනයක් සැලසෙන ආකාරය කටයුතු කරන්න නියාමනයේ යථාර්ථයක් කරා. එතකොට දැන් ඇත්තටම ත්‍රිරෝද රථ ගාස්තු අඩු වෙන්න නම් පෙට්‍රල් කීයකින් අඩු බලාපොරොත්තු වෙනවද අඩු වෙන්න ඕන කියලා ඔබතුමා ඉන්ධන මිල අඩුවීම විතරක් සලකලා නම් ගාස්තු අඩු කිරීමට අඩුම ගානේ අපි දන්නවා පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 20ක් ධාවනය කරනවා. දැන් එතකොට අද මේ රුපියල් 9ක් අඩු කරලා රුපියල් 10ක් කියමු. එහෙනම් මොකද්ද? පෙට්‍රල් 7-5ක්වත් මේ ත්‍රිරෝද රියදුරා ඒකේ වාසිය ලබන්නේ නැතුව. මොකද මේ අඩු වැඩිය පෙට්‍රල් ගහන කාර් වලට ගියාට ඒ අඩුව කවුරුත් ඉල්ලන්නේ නැහැ. මෝටර් සයිකල් එකකට කවුරුත් ඉල්ලන්නේ නැහැ. ත්‍රිවිල් එකට ගිය එක නිල්ලන්නේ. හරි. අපි 9ම දුන්නත් 7-45ක් තමයි අඩු කරන්න වෙන්නේ. 7-45ක් අඩු කරන්න බිත්තරේ වගේ ක්‍රමයක් ත්‍රිරෝද රථයේ තියෙනවා. ත්‍රිරෝද රථයේ බස් රථය වගේ රුපියල් 2කට 7.50ට රණ්ඩු වෙන තැනක් නෙමෙයි. මගියාගේ සේවාව අනුව වැඩිපුරත් ගාස්තුවක් දීලා බහැල යන එකක් තමයි ත්‍රිරෝද සේවාව. එහෙම එකදී
මේ රුපියල් 2ද 750ද රුපියල්ද කියන එක අඩු කරනවා. පියා රුපියල් 2කින් අඩු කරන්න නම් ත්‍රිරෝධරත්. රුපියල් 2කින් මගියා බලාපොරොත්තු වෙන රුපියල් 2කින්. රුපියල් 2කින් ගාස්තු අඩු කරන්න රුපියල් 40ක්වත් අඩු වෙන්න ඕනේ පෙට්‍රල්. දැන් ඒක යථාර්ථයක් නෙමෙයි. අපි කියන්නේ නැහැ පෙට්‍රල් අඩු කරන්න කියලා. මොකද අපිට අපේ රුපියල් 2ක් ගියාට ඒක යනවා සුකෝභෝගී වාහන වලට ඒක සාක්කුවි දාගෙන අපිට නැහැ ඒක. ඒ නිසා අපි කියන්නේ රජය මේ මොහොතේ ඉන්ධන මිල එහා මෙහා කරන මේ සූත්‍රයට අදාළව අපේ අඳවැඩියාවක් නැහැ කලමනාකරණ ඒ විදිහම කරන්න. අපි කියන්නේ ත්‍රිරෝධ පෙට්‍රල් ගාස්තුව අඩු කරන්න කියන එකවත් වැඩි කරන්න කියන එකවත් නෙමෙයි මේ ඉන්ධන මිලට සාපේක්ෂව නම් ත්‍රිරෝධ රත නියාමනය තුළ සතු කාරණා අද ත්‍රිරෝධ රතයක් ගා මේ අලුත් වැඩියා කරගන්න බැහැ කියලා වෙන කාගෙවත් නෙමෙයි මේ අපි ජීවිතේට ඒ විදිහට කළ නැහැ. ග්‍රීස් ටිකක් ගහගන්න ගියාම බාල ග්‍රීස් උපයෝගදා කොමිසම බහවල් ඉන්නවා ඒ දේවල් බලන්න කෙනෙක් නැහැ. අපි කියන්නේ පෙට්‍රල් මිල පමණක් සාධකය මේ ඒ සාධකය පමණක් තීරණය කළා අඩුම ගාන රුපියල් 5ක් අඩු කරන්න නම් අපගොල්ලෝ බලාපොරොත්තු රුපියල් 2ක් රුපියල් 5ක් අඩු කරන්න නම් ඔයගොල්ලෝ දන්නවා කිලෝමීටර් රුපියල් 20 ලීටරේ රුපියල් 20යි මේ ලීටර් 20 ලීටරේ කිලෝමීටර් 20යි නයි යන්නේ එන රුපියල් 100කින්වත් අඩු කරන්න. ඒක යථාර්ථයක් නෙමෙයි. අපි කියන්නේ සාධාරණ ගාස්තුව ගුණාත්මක සේවල් ලබා ගැනීම සඳහා ඉන්ධන මිල විතරක් නෙමෙයි මේ අවිධිමත් භාවය ඇතුලේ ගසා කෑම සූරා කෑම තත්මේ සේවාවේ ගුණවත් බව වැඩි කිරීමයි මගියාට වඩා වැදගත් ගන්න කියන එක අපේ වෘත්ති අධ්‍යක්ෂකින් කියනවා. මේ අවස්ථාවේදී රුපියල් 9ක් අඩුනට ගාස්තු අඩු කරන්න බැරි හේතු ඕන තරම් තියෙනවා. අරහෙන් රජයේ වැටු පැඩි කරන්න ඕනේ, මෙහෙන් වැට් බදු වෙනවා, මේ ඔක්කොම බර අපි දරා ගන්න ඕනේ. වැට් බදු ගැහුවාම අපි ඔක්කොම ගෙවන්න ඕනේ, අපිට පඩි නෑ. හැබැයි ඒ වුණාට ගාස්තු වැඩි කිරීම හෝ අඩු කිරීම කිසිසේත්ම සුදුසු නෑ මේ වාතාවරණය. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.